සුබ මධ්‍යනක් ඔබ එක්ක සිටින්නේ ITN දිවාපුවත් විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත බුදුදහම ලොවට බෙදා හැරීමේ මූලස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව ජනපති කියයි බෞනියාවදෘක්කේ වැව්තියක ප්‍රතිසංස්කරණ අවසන් අනුරාධපුර ශික්ෂණ රෝහලයේ සේප්පුවකින් රුපියල් ලක්ෂ 64ක් සොරා ගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්න ක්‍රිකට් තරගය අද ලෝක ජනතාවට බෞද්ධ ධර්මයේ බෙදාහරින මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පේරාදෙණිය සිරිසුබෝධාරාමයේ සද්ධර්මරාජ බුද්ධගයා මහෝස්තෝප රාජානන් වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ධම්මවාස ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම මහා ස්තූප රාජානන් වහන්සේ ඉදිකර තිබෙනවා. ධම්මවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටියා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බෞද්ධ ඉතිහාසයත් බෞද්ධ සංස්කෘතියත් ශ්‍රී ලාංකික සංස්කෘතියත් ඓතිහාසික පසුබිම් කරුණු පිළිබඳව අපට බොහෝ දේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි අද අපි සතුටු වෙන්නේ තෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව අද ලෝකේ මූලස්ථානයේ විදිහට ශ්‍රී ලංකාව සලකන්න පුළුවන් එක. අපේ රටේ බෞද්ධ ඓතිහාසික ස්ථාන පිළිබඳව කතා කරන විට අපේ ආමුදුරනේ පොළොන්නරුවේ ඓතිහාසික පුරවරේ විශේෂයෙන්ම දකින සිව දේවාල කීපයක් තිබෙනවා. ලෝකයට මහා ආදර්ශයක් දුන්න අද කියන ජාතීන් අතර සමගිය පිළිබඳව සංකේතවත් වූ විශිෂ්ට යුගය පොළොන්නරු යුගය කියලා තමයි මම හිතන්නේ. විශේෂයෙන්ම එදා ඒ තිබුණු කියන කාරණාව මේ තුල තව තවත් ඉස්මතු වෙනවා. අපේ ඒ මහා සංස්කෘතිය සමග යහපත් සදාචාර සම්පන්න අනාගතයක් සියලු දෙනාට ගොඩනගන්න වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලාගේ අනුශාසනා තුල අප සියල්ලම කැපවීමයි කියන ගෞරවණීය ඒ ඉල්ලීම ඔබ සියලු දෙනාගෙන් කරමින් ලෝක ජනතාවටම අපේ මේ උතුම් මාතෘ භූමිය ධර්මයේ බෙදාහරින ධර්ම ප්‍රචාරය කටයුතු කරන එදා වගේම අදත් ඒ වගේම හෙට දවසෙත් මූලස්ථානයක් කරන්න අප සැම විටම කැප වී සිටිනවා. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ කටයුතු බිංගිරියේදී අග්‍රමාතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කෙරෙනවා. වසර 15කට පසු මෙවැනි අපනයන සැකසුම් කලාපයක් ඉදිකෙරෙන පළමු අවස්ථාව මෙයයි. බිංගිරි අපනයන සංවර්ධන කලාපය අදියර 3ක් යටතේ සංවර්ධනය කෙරෙනවා. පළමු අදියර යටතේ අක්කර 164 ක භූමි ප්‍රදේශයේ සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25ක් පිහිටුවීම සැලසුමයි. ඒ තුලින් ඍජු රැකියා 10000ක් මෙන්ම වක්‍ර රැකියා 3000ක් බිහිවනු ඇත. දෙවන අදියර යටතේ අක්කර 282ක් වන ගොරකගසාර ප්‍රදේශයේ නව කම්හල් ඇරඹීම සිදු කෙරෙනවා. ඒ තුලින් ඍජු රැකියා 25000ක් මෙන්ම වක්‍ර රැකියා 10000ක් අපේක්ෂා කරනවා. තුන්වන සහ අවසන් අදියර යටතේ අපනයන සැකසුම් කලාපිය සතුව අක්කර 1200ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. එම අදියර යටතේ ඉදිකරන කර්මාන්ත ශාලා තුලින් ඍජු රැකියා 75000ක් බිහිවනු ඇත. බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ අතර පුළුල් එකඟතාවක් ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම ගැන එකඟත්වයක් නැහැ පක්ෂ අතර. සමරු කියන එක තියාගන්න ඕනේ සමරු කියන එපා කියලා. මැතිවරණ ක්‍රමය ගැනත් එකඟතාවයක් නැහැ. හැබැයි බලයේ බෙදීම අපි මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කරුවේ එකම දෙයයි. මොකක්ද දන්නවද? පළාත් සභාව ශක්තිමත් කරන්නේ කොහොමද? උතුරේ ආපු මන්ත්‍රීවරුට වඩා බලයක් ඉල්ලුවා දකුණේ ආපු මහමැතිවරු. ඉතින් බලයේ බෙදීම ගැන පොළු එකඟතාවයක් තියෙනවා. මහනුවර ගලගෙදර ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙනු මාර්ග කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක පද්මලාල්ද අල්විස් මහතා සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. හාල් මිල වැඩිවීමට සාපේක්ෂව වී මිලද වැඩි කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. තන්තිරි මලේ පහළ මල්වතෝය ජලාශයේ ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
හාල් මිල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් තියෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා හාල් වලටත් පාලන මිලක් දාලා ඒ කටයුත්ත කරන්න ගොවීන්ට මේ ගෙවන 38 මදි කියලා මම පිළිගන්නවා විශේෂ බාර ඇමතිවරය හැටියට අවුරුදු ගණනාවකින් වී මිල වැඩි වෙලා නැහැ ඒ නිසා නීතියෙන්ම ඊළඟ කන්නේ ඉඳලා ගොවීන්ගේ වී මිල වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරනවා දූෂිත පුද්ගලයන් ජනාධිපති වර්ණයට ඉදිරිපත් කිරීමට ඇතමුන් උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්තය විශේෂ මහාධිකරණයට යනවා එතුමා මහජන මුදල් අරගෙන දෙමාපියන්ගේ සොහනාද නඩුවට ගිහිල්ලා එනකොට ජනමාධ්‍ය ගිහිල්ලා ආන එතුමාගෙන් ඔබතුමා ජනාධිපතිවරණයට එනවද ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තය ඒත් එහෙම තමයි මල්වාන ගියක් හැදුවා ගෑවිති බාරගත්තේ නැහැ දැන් නඩුවක් දැම්මේකට දැන් නඩුවට ගිහිල්ලා එතුමා මොකද වෙලා තියෙන්නේ ඒත් අහනවර වගේම ඔබතුමත් එනවා ජනාධිපතිවරණයට හොරෙක් මොන ජනාධිපති කරගන්න අපේ රට හොඳ මිනිහෙක් හරියන්නේ මේක තමයි රටේ තත්ත්වය දිවයිනේ නැගෙනහිර සහ ඌපලාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අදිනේදී දිවයිනේ නැගෙනහිර සහ ඌපලාත්වල මාතරස කුණෑගලන දිස්ත්‍රික්කවල ස්ථාන සල්පේක සවස් දෙකෙන් පමණ පසුව වැසියෝ විග්‍රුම් සහිත වැසි ඇති වෙන පුළුවන්. රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ඉගුරුම් සහිත වැසියන්ට ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. එවැගේම අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. ස්ථාන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැය කිලෝමීටර 25-35 අතර ගයක් ගණන්ීය අපේක්ෂා කරනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වැලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සහ මිගමු සිට පුත්තලම හරහා කංකසන්තුරේ දක්වා වැලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැය කිලෝමීටර 40-45 අතර ගයක් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 30ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 15ක මුදලක් වැය කෙරුණා. එමගින් මෙවර මාස් කන්නියේ සියලුම කුමුරු ඉඩම් අස්වැද්දීමට හැකිව තිබෙන බවයි වවුනියාව දකුණ වලවසෙන් මුදල් වියදම් කරලා තියෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විශාල ගොවිමින් ප්‍රමාණයක් මේ කන්නේ තුල අස්වැද්දන්න හැකිවලා තියෙනවා. මේ අවුරුද්දේ බලාපොරොත්තු ඉඩම් ප්‍රමාණයට වැඩිය වගා කටයුතු සිද්ධ කරා වීගෝචන සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන තරමට වඩා VS1ක් ලබා ගැනීමට හැකිවි කියලා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ සේප්පුවක් විවෘත කොට රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. සේප්පුවේ තිබූ වවුචර්පත් ඇතුළු ලේඛන තොගයකටද මිහිදී ගිනි තබා තිබෙනවා. සැලසුම් සහගත ලෙස සේප්පුවේ යතුරු තිබූ ස්ථානයෙන් එය රැගෙන අදාළ සේප්පුව විවෘත කිරීමට උන් කටයුතු කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුරු පරීක්ෂණ පවත්වනවා. හාලියල උඩුවර ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් දුර්ලභ ගණේ වාලම්පුරියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදු කෙරුණු මෙහෙයුමකදී මෙම වාලම්පුරිය සහ සැකකරුව අත්අඩංගුවට ගැනුණා. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 100ක් බැරැති මෙම වාලම්පුරිය ට්‍රයිටම් වර්ගයට අයත් බව පොලිසිය සඳහන් කරනවා. උඩුවර වත්ත කම්කරු නිවසක් තුල පෙට්ටියක සහල් වලින් වසා සූක්ෂම ලෙස සංගවා තිබියදී මේ සොයා ගැනුණේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පිදුරු තලාගල රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත කදපුල පොලිසිය සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. වෑන් රථයක් ගල් විදීමට භාවිත කරන යන්ත්‍ර කිහිපයක් ඇතුළු උපකරණද මෙහිදී අත්අඩංගුවට ගත්තා. අත්තනංගුවට ගත් සැකකරුවන් ගාල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා. තවත් සැකකරුවන් 2 දෙනෙකු මෙහිදී පලා ගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් රුපියල් ලක්ෂ 400ක් වැය කරමින් කාපටතුරා සංවර්ධනය කෙරුණු දොම්පේ කෑරගල වානලුවාව මාර්ගයේ පසුගියදා විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වීමට ඇති කෙටි මාර්ගයක් වන මෙම මාර්ගය පසුගිය කාලයේ දැඩි ලෙස අබලන්තත්වයේ පැවතීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව දුෂ්කරතාවන් රැසකට මුහුණ දුන්නා. වසර ගණනාවක් ඉතා අපහසුතාවයෙන් ඔබ සියලු දෙනාටම යනවා. මේ වගේ ප්‍රධාන කාපට් මාර්ගයකට ලොකු මුදලක් යනවා. මේ වගේ පාරවල් ගණනාවක් අපි දොම්පිය ආසනයේදී අවශ්‍යතාවය තිබ්බා. මේ සෑම ප්‍රතියක්ම
අගාමාත්‍රාණන් වික්‍රමසිංහ මැතිතුමාගේ අමාත්‍යංශයෙන් මාර්ග සංවර්ධනය සඳහා ලබා දුන්න මුදල්. එතුමාට අපේ ගෞරවය මේ අවස්ථාවේ සිදු කරනවා. වැලිමඩ අධ්‍යාපන කලාපේ බඹවින්න ප්‍රදේශයේ ඉදිකරුණු නව තාක්ෂණික විද්‍යාගාරය විවෘත කෙරුණේ වැලිමඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් කෝටි 4කට අධික මුදලක් වැය කර තිබෙනවා. වෘත්තීය පුහුණු අවස්ථාවන් රසක් ඇති කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය නිලධාරි නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මාතර පිටපැද්දර දිහිගස්ව ප්‍රදේශයේ ඉදිකරුණු නව නිලසවන කාර්යාලය ගොඩනැගිල්ල සහ වොලිබෝල් ක්‍රීඩාංගණය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 40ක මුදලක් වැය කර තිබෙනවා. පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් ඩීපී වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගින් නිල්වලා ක්‍රමයේ යෝජනා කළා තිබ්බා හම්බන්තොටට වතුර ගෙනියන්න. අපි කිව්වේ සාක්‍යතා වාර්තා කරන අවස්ථාවෙත් යෝජනාවක් ගේන්න මේ ගම් වතුර ප්‍රශ්නේ තවම කරන්න, ඒ වගේම මාතරටත් නියඟ කාලවලට පානීය ජලය ප්‍රශ්නයක් ඇති නොවෙන්න කටයුතු වෙන විදිහට යෝජනා ගේන්න කියලා. යෝජනා හතරක් ඉදිරිපත් වෙලා තිබ්බා. සුදුසුම යෝජනාව පිළිබඳ රාජ්‍ය අවධානය යොමුණා. නමුත් මේ එක දෙයක්වත් අපි ක්‍රියාත්මක කරන්නේ ඒ සාක්‍යතා වාර්තා වලින් එන ප්‍රතිඵල ටික ජනතාවට හිතකර නම් විතරයි අපි ඉදිරියට යන්නේ. කොහොම බේරගෙන ඉදිරියට යන වැඩපිළිවෙල අපි හොයාගෙන යන්නේ. වොලිබෝල් ක්‍රීඩාංගණයක් තිබුණේ නැහැ අපිට. වත්මන් රජ තරුණ තරුණියන්ට මේ ලබා දීමු මහ ගාස්තාවට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අතින් පිටපැද්දර කොට්ටාසෙට විශාල තරුණ පිරිසක් ඉන්නවා දක්ෂතාවයන් තියෙන. ඒගොල්ල වෙනුවෙන් මේ වගේ දෙයක් ලබා දීම ගැන ස්තුති. රත්නපුර ගොඩකබල මල්වත්ත ප්‍රදේශයේ ඉදිකිරුණු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විධාන මහතා අතින් විවෘත කෙරුණා. රැකියා ව්‍යුක්තියට විසඳුම් ලබා දෙමින් පුහුණු පාඨමාලා රසක් ආරම්භ කිරීම මෙහි අරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා වේතන, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාකම යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරි නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පක්ෂපාත බෙහෙද නොතකා ජනතාවගේ යහපතට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කවුරුත් එක්ක එකතු වෙලා හොඳ වැඩවලදී පංගු peerුවක් නැතුව ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක ලොකු ආදර්ශයක්. පුජ්ජලිකව දේශපාලන මතිමතාන්තර මතු වෙන්නේ නැහැ. ඡන්දේ කාලවලට ප්‍රතිපත්තිමේ වශයෙන් දේශපාලනය කරනවා. පුජ්ජලික චරිතඝාතන මඩගැහිලි අපේ දේශපාලන වේදිකාවල මම හිතන්නේ කවුරුත් අහනවා කියලා. ඒ නිසා අපට ඕන තැනකදී හම්බ වුණාම කතා කරලා ප්‍රශ්නයක් අහම සාකච්ඡා කරලා සුහද සීඩිය වැඩ කරන්න පුළුවන් ස්වභාවයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ආදර්ශ ඉස්සරහට ගෙනිච්චොත් මේ පලාතට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි. මැතිවරණ කාලෙට බෙදෙන්න පුළුවන් අනිත් කාලවලට ඔක්කොගෙම හයියෙන් පලාතේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. රුපියල් ලක්ෂ 424ක මුදලක් වැය කරමින් ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා. කරු ජයසූරි අමතුමා ගිරලා මම මුල්ගල් දේව දක්ෂිණ අධිවේගී පාරේ පින්නදුව පිවිසුමලඟ මාස 18යි හදලා ඉවර කරනවා බිලියන 3යි පුටු 2000යි අධිදේකව 1000ක ශාලාවයි වෙනම රැසීන්තයන සම්බන්ධන ශාලා එක හදලා ඉවර කරනවා මාස 18යි ගාල්ල දිස්ත්‍රික්කේ ජාත්‍යන්තර සම්බන්ධන ශාලා වීදි වෙනවා ඉක්මනින් දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසූරි යන මහතුරු නැතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුණා. කොඩා පයාගල බහුකාර්ය දේවර මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ දිලිප් වේදාරච්චි සහ නිරෝෂන් පෙරේරා යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙම බහුකාර්ය දීවර මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 92ක මුදලක් වැය කර තිබෙනවා. දීවර ආම්පන්න බෙදාදීම හා දීවර පවුල්වල පාසල්වන් වෙනුවෙන් පොත්කට්ටල බෙදාදීමද මෙහිදී සිදු කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දැන් පුවත් කීපයක් ලුහුණි. හෙල් පවුල සංවිධානය කළ 75 වන කුමාරතුංග ගුණසමර උළෙල මහවැලි කේන්ද්‍රයේදී පසුගියදා පැවැත්වුණා. සිංහල හෙළ භාෂාවට කළ මෙහෙවර අගෙමින් ත්‍රිකුණාමලය ආනන්ද ස්වාමින් වහන්සේට සහ හිටපු කථානායක වීජමූ ලොකුබණ්ඩාර මහතාට හෙළ බස් ඉසුරු සම්මානය මෙහිදී ප්‍රදානය කළා. මෙම අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. අධිරාජ්‍යවාදීන්ට අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ සඳහන් කළේ ඉතිහාසයෙන් තොර වර්තමානයක් රටකට නොමැති බවයි. අම්පාර බණ්ඩාරදුව සේනාගම මහාවිද්‍යාලයේට නිල නිවසක් සහ සම්පත් මධ්‍යස්ථානයක් සිසු අයිතියට පත් කෙරුණා.
ලංගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 130කට ආසන්න මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ලොවට තොරතුරු දකිමු දැන්. ඉන්දු පාකිස්තාන දේශ සීමා ගැටුම් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. දෙපාර්ශ්වයේ අතර ශෙල් වෙඩි හුමාර සිදුවන බව විදේශ වාර්තා සඳහන් කළා. ගැටුම් වලින් සිවිල් වැසියන් 5 දෙනෙකු සහ හමුදා බටෙන් 2 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. න්‍යෂ්ටික අවිසමග උතුරු කොරියාවට ආර්ථිකමය වශයෙන් අනාගතයක් නොමැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අතදා බැලීම නතර කළහොත් ආර්ථික වශයෙන් ඉතා දියුණු මට්ටමකට පත්විය හැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. න්‍යෂ්ටික අවි හේතුවෙන් උතුරු කොරියාවට පනවාති සම්බන්ධක නිසා එරටට ආර්ථික දියුණුවක් ළඟා කරගත නොහැකි බවද ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරු කොරියාව නැෂ්ටික අතදා බැලීම් නතර කළහොත් තමන් එරට සමග පූර්ණ එකඟතාවන්ට පැමිණීමට සූදානම් බවද ඇමරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සාර්ථකව මුහුණ දීමට සූදානමින් පසු වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1:30ට ජොහන්සන්බර්ග් හිදී ආරම්භ වෙනවා. දෙරට අතර පැවති එක් දින තරඟ 71කදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ 38ක් සහ ශ්‍රී ලංකාව තරඟ 31ක් ජය ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙතෙක් එක් දින තරගාවලි 9කින් ශ්‍රී ලංකාව තරගාවලි 2ක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගාවලියක් විසඳුමකින් තොරව නිමා වී තිබෙනවා. 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව වසර 5ක් තුල දකුණු අප්‍රිකාවට එරෙහිව කිසිදු එක් දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත්ව නැහැ. කණ්ඩායම් දෙක අතර පැවති පුහුණු එක් දින ක්‍රිකට් තරඟෙන් කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබා ගනිමින් පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරඟයේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඕෂධ ප්‍රනාන්දු සහ ප්‍රියමාල් පෙරේරා යන ක්‍රීඩකයින් දෙදෙනාට අද තරඟයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වනු ඇති බව ක්‍රිකට් ආරංචි වර්ග සඳහන් කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංගයි. අනිකුත් ක්‍රීඩකයින් ලෙස උපුල් තරංග, නිරෝෂන් දෙක්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඉසිරුදාන, අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමේ හෂී මම්ලා අද තරඟයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ලුංගි එන්ගිඩ් කණ්ඩායමට කැඳවා තිබෙනවා. ජොහනස්බර්ග් ක්‍රීඩාංගණයේ තනතිරුව වේගපන්දු යවන්නන්ට වැඩි සහයක් ලැබෙන බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 78ක් ලබා 8වෙනි ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 111ක් ලබා 4වෙනි ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ තරඟ දෙකක් ජයගත හොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ යනු ඇති. දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරඟ පහම ජයගත හොත් ඔවුන් 3වෙනි ස්ථානයට පත්වනවා. ඒ සමගින් 19 දිවා පුවත් විකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk